අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා වේසිංහ. මම පුබුදු රත්නායක මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. අභිමානවත් 15 වැනි සංවත්සරය සමරයි. ඝාතනයක් සම්බන්ධයෙන් එකම පවුලේ 5 දෙනෙකුට මරණ දඬුවම්. ජනපති සීෂෙල්ස් පාර්ලිමේන්තුව අමතයි. බාසුගෙන් රතු එලියක්. හැබැයි මේ බලත් සභා බලේ අවෝසි කරන්නට ආණ්ඩුව ක්‍රියා කළොත් මට එවැනි ආණ්ඩුවක ඉන්න බෑ. ඔබේ පණවගේ ඔබේ ළඟින්ම සිටි හිරුගේ ප්‍රාණ වායුව වූ යේඔබයි. ශ්‍රී ලාංකීය විද්‍යුත් මාධ්‍යකරණයේ ප්‍රමුඛයා වන හිරු අද අභිමානවත් 15 වන විය සපුරනවා. හිරු ආයේ ආදරණීය ගමන් මඟ පිළිබඳව තබන සටහනකු ඊමේ. හිරු මෙරට විද්‍යුත් මාධ්‍ය වංශ කතාවට අත්පොත් තබන්නේ මීට වසර 15කට කලින්. ඒ 1998 ජූලි 1 වැනිදා. එදා පටන් ඔබේ සහෘද හිතට හිරුලං වූයේ දැඩි ලෙන්ගතුකමේ. ඔබත් අපත් අතර ඇති හිතවත්කම වඩ වඩාත් ශක්තිමත් වූයේ වසර 15ක් පුරාවට ඔබ එකසේම අපහා බැඳී සිටි නිසයි. හිරු ඔබ වෙත ගෙන ආ නැවුම් අත්දැකීම් ඒ සඳහා ඉවහල් වුණා. ගත වූ වසර 15 පුරාවටම ඔබට රසවින්දනය ලබා දුන්නාසේම ඔබේ ප්‍රවෘත්ති දැනගැනීමේ පිපාසය සංසිඳ වීමට අප නිරන්තරයෙන් කටයුතු කළා. සියල්ලටම ඉහලින් සිට හිරු ඒ කාර්යය ඉටු කළේ මෙරට උසම ගොඩනැගිල්ල වන ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉහළම මහලේ සිටයි. සදාකල් ජනතාවට නිවැරදි සහ සත්‍යම වූ තොරතුරු ලබා දුන් අප ගත වූ වසර 15 තුළ ප්‍රවෘත්ති කලාවේ ප්‍රමුඛයා බවට පත් වුණා. සමීක්ෂණ වාර්තාවලින්ද හිරු අංක 1 විද්‍යුත් නාලිකාව බවට මේ වන විට තාවුරු වී අවසන්. වසර 15ක් පුරාවට හිරු ආ ගමන් මගේ නියමුවා වූයේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනු සිල්වා මහතායි. එතුමාගේ මග පෙන්වීම අප ආ ගමන් මග තව තවත් ආලෝකමත් කළා. මෙරට ප්‍රාසංගික වේදිකාවේ ප්‍රමුඛයා බවට හිරුපත් වූයේ කිසිදු තරඟයකින් තොරවයි. ජූලි 5-6 පැවැත්වෙන තුවදි හිරු පාපදි සවාරිය ඉන් එකක්. එමෙන්ම මෙවර කිරිඳිවැලදී පැවැත්වෙන හිරු සංවත්සරික මෙගා බ්ලාස්ට් ප්‍රසංගය තුළින් ඔබට නවමු අත්දැකීමක් ලබා දෙන්නටද අප සූදානම්. හිරු ආ ගමන් මගේ වත්කම වූයේ ඔබයි. ලාංකේය විද්‍යුත් මාධ්‍ය කලාවේ ප්‍රමුඛයා ලෙස අප ඔසවා තැබූ ඔබට යලි යලිත් යලි යලිත් ස්තුතියි. මෙතුවක්කල් ඔබේ පන වූ හිරු ඉදිරියේදිත් ඔබ ළඟින්ම සිටින්නේ ඔබ අපේ වත්කම නිසාවෙන්. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ගේට්ටු සවිකිරීම වෙනුවෙන් 2012 වසරේදී වැය කර ඇති මුදල් හා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් කඩිනම් වාර්තාවක් හැඳවීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එම සභාව මෙම තීරණය ගෙන ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදු වන අනතුරු හා ඒ සඳහා ගත හැකි පිළියම් සම්බන්ධයෙන් පසුගියදා හිරු ප්‍රවෘත්ති කළ අනාවරණය සැලකිල්ලට ගනිමින්. පසුගිය සිකුරාදා මීරිකම අම්බනවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී කුඩා ලොරි රථයක් දුම්රිය කෙටි සිදු අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු මියයාම සිදුවීමත් සමග අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු ඉහළ යාම පිළිබඳව හිරු ගවේෂණාත්මක හෙළිදරව්වක් සිදු කළා. දුම්රිය දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළේ මෙරට අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 775ක් පමණ පවතින බවයි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකට ස්වයංක්‍රීය යාන්ත්‍රික ගේට්ටුවක් සවිකිරීම සඳහා වැය වන මුදල රුපියල් 100,000කට අධිකයි. බෙල්ලන් ලයිට් ක්‍රමය යටතේ වුවද එක් ස්ථානයකට ආරක්ෂාව සැපීම සඳහා රුපියල් 140,045 අතර මුදලක් වැය වන බව දුම්රිය බලධාරීන් සඳහන් කළා.
කෙසේ වෙතත් අඩු වියදමින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දුම්රිය හරස් ගේට්ටු නිර්මාණය කළ නව නිපැයුම්කරුවන් පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ දැනුවත් කළා. ඒ හරහා අප උත්සාහ කළේ වටිනා ජීවිත රැක ගැනීමට බලධාරීන්ට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පෙන්වා දීමටයි. මෙම ප්‍රවෘත්තිය පළවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ඒ පිළිබඳව සිය අවධානය යොමු කර තිබෙනවා. එහි කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පැවසුවේ දුම්රිය අනාරක්ෂිත හරස් මාර්ගවලට සුදුසු පිළියම් යෙදීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් ජනතාවගේ අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවයි. හිරු මාධ්‍ය ජාලය මගින් නිතර නිතර ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙන අවස්ථාවලදී ඉදිරියට ඇවිල්ලා තමන්ගේ නාලිකා හරහා ඒ සම්බන්ධ ජනතාව දැනුවත් කරනවා. එවැනි වැදගත් වැඩසටහනක් පිළිබඳ අපේ සිත් යොමු වුණා. දුම්රිය අනාරක්ෂිත ගේට්ටු නිසා ජනතාවගේ අයිතිවාසිකම් කඩවන අවස්ථාවකදී හිරු මාධ්‍ය ජාලය ප්‍රවෘත්ති විශේෂ වැඩසටහනක් පළ කළා. එයින් පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අපි ඉල්ලා සිටියා කඩිනම් වාර්තා. මේ වෙනකොට අපි ලිපි නිකුත් කරලා තියෙනවා. අපි මූලික වශයෙන්ම සොයා බලනවා ඇයි මේක අවම කරගන්න බැරි. ගේට්ටුම අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වැඩිය සරල ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්ෂිත ගේට්ටු සවිකිරීමට 2012 වසරේදී රජය වෙන් කළ මුදල රුපියල් බිලියනයක්. මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසන්නේ ගේට්ටු සවිකිරීමට වෙන් කළ එම මුදල් සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය පිළිබඳවද ගැටළු පවතින බවයි. 2012 රජය විසින් වෙන් කළා තියෙනවා රුපියල් බිලියනක මුදලක් අනාරක්ෂිත ගේට්ටු 200ක් සෑදීම සඳහා. එතකොට අපිට දින ප්‍රශ්නේ මේ සම්බන්ධව කොහොමද ක්‍රියා කළා තියෙන්නේ? අපි කරන මූලික සැලකිල්ල තමයි මේවා ගැන හොයලා බලලා ඊට පස්සේ මේහා අදාළ සියලු බලධාරීන් අපි මානවිකම් කොමිෂන් සභාවට ගෙන්නලා උපදේශාත්මක සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. සීෂල්සේ නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට පාර්ලිමේන්තුව අමතනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් අන්තර්ජාතික සමඳතා ආත්මාර්ථකාමීත්වෙන් හා බල අරකලේ හේතුවෙන් කිලිටිවි ඇති බවයි. සීෂල්සි දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එරට වික්ටෝරියා ගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා. ඒ විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා එම සැසිවාරයේ පිළිගැනීමේ කතාව සීෂල්ස් පාර්ලිමේන්තු කතානායක ආචාර්ය පැට්‍රික් හර්මින් මහතා විසින් පැවැත්වුවා. අනතුරුව එරට පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ දශක කිහිපයකට පෙර සටන්කොට පරාජය කළ අධිරාජ්‍යවාදය වර්තමානයේ වෙනස් ආකාරයකින් මතුව තිබෙන බවයි. නව අධිරාජ්‍යවාදී බල කඳවුරු බිහිවෙමින් තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ඇතැම් රාජ්‍යයන් තම බලය උපයෝගී කරගෙන වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වන බවද ජනාධිපතිවරයා සීෂෙල්ස් පාර්ලිමේන්තුව අමතමින් පෙන්වා දුන්නා. එම තත්වය අපවැනි කුඩා රටවලට හානිදායක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අතීතයේදී සේම වර්තමානයේදීද ඊට මුහුණ දීමට එක් විය යුතු බව සඳහන් කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සීෂෙල්ස් පාර්ලිමේන්තුව ඇමතීමෙන් අනතුරුව එරට විපක්ෂ නායකවරයාද එම සැසිවාරය අමතනු ලැබුවා. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයකටද සහභාගී වුණා. ඒ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි. සීෂෙල්ස් ජනාධිපති මන්දිරයේදී පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්, සීෂෙල්ස් පාර්ලිමේන්තු සාමාජිකයින් සහ එරට ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වුණා. එම අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ වසර 25ක් තිස්සේ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගත යුතු බවයි. මේ අවස්ථාව වර්ණවත් කිරීමට එරටට ආවේණික නර්තන අංගයන් හා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කළ නර්තන අංගයන්ද එක් කර තිබුණා. සීෂෙල්ස් දෙදින නිල සංචාරය අවසන් කරමින් අද රාත්‍රියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවිනට පැමිණීමට නියමිතයි. පළාත් සභා ක්‍රමය අහෝසි කළහොත් එවැනි ආණ්ඩුවක තමන් රැඳී නොසිටින බව ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක් කරමහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. පළාත් සභා බලය අහෝසි කරන්නට ආණ්ඩුව ක්‍රියා කළොත් මට එවැනි ආණ්ඩුවක ඉන්න බෑ. ඒකට ගැටුවක් තියෙනවා. ඒවා මම කියන්නේ ඔක්කොම යවන්න ඕන විශේෂ කාර්ය සභාවට. ඒකයි මං කියන්නේ පළාත් සභා මධ්‍යම ආණ්ඩුවේ බලය ඉක්මවා යනවා කියන කතාව බොරුවක්. ඒක නැගෙනහිර පළාතෙන් පේන. ඊළඟට කියනවා පළාත් සභා සුදු අලියෙක්. කැබිනට් එකේ ඊට වඩා සුදු අලියෙක් නෙමෙයිද? 95 කැබිනට් එකේ ඉන්නේ. මේ විෂයන් ඔක්කොම මෙහෙම් බෙදෙන්න ඕනද? පළාත් සභාවේ මුළු වියදමෙන් 7% ඉන්නේ නඩත්තුවට යන්නේ. අනිත් ඔක්කොම වියදම් යන්නේ පාසල් නඩත්තුවට, රෝහල් නඩත්තුවට, පාරවල් නඩත්තුවට.
කෙසේ වෙතත් ජාතික ගැටලුව විසඳීම සඳහා ආණ්ඩුව පත් කළ තේරීම් කාරක සභාවට විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහභාගී නොවීමට ගෙන ඇති තීරණය පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඒගොල්ලන් කරන ලොකු වගකීම් පැහැර ඇදීම. මේක ආණ්ඩුව වැඩක් නෙවෙයි මේක පාර්ලිමේන්තු වැඩක්. ඒක ඒගොල්ලන්ගේ ඡන්දදායකින්ගේ විශ්වාසය කඩකිරීමක් නේ ඒගොල්ල කරන්නේ. රවුෆ් වගේම් දාගන්න තිබුණේ මේ කොමිටියේ. මගේ අදහස. තිසේ විතරන වගේම රවුෆ් වගේමත් දාගන්න තිබුණා. මේ අතර ඊයේ මාවත කමිටියේ පැවති රැස්වීමකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම්තී සත්නායක මහතා පැවසුවේ 13 වෙනි සංශෝධනය හරහා ආණ්ඩුව මෙරට යලි අර්බුදයක්ද නිර්මාණය කර ඇති බවයි. දැන් මේ රටේ අලුත් අවුලක් ඇති කරන්න යනවා. ඒ අවුල තමයි මේකට රට බෙදෙනවයි කියලා, මේක රටේ කෑලි කඩා ගන්න යනවා, ඊලමක් දෙනවයි කියලා එක එක ලේබල් අලවලා ජනතාවගේ ප්‍රශ්න යටපත් කරන්න ආණ්ඩු උත්සාහ කරනවා කියන එක බොහොම පැහැදිලිව කියනවා. තේරීම්කාරක සභාව ප්‍රශ්නෙන් පැනලා යන්න දාපු සභාවක්. අපි අහන්නේ තේරීම්කාරක සභාවක් පත් කරලා හැමෝගෙම අදහස් අහනවා නම් එහෙනම් හැමෝගෙම අදහස් වලට අහුම්කන් දීලා මැද උත්තරයක් හොයන්න ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන. මේ අතර පසුගිය 21 වෙනිදා ජාතික හෙළුරුමේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතනහිමියන් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලුණා. මෙම පෙත්සම මගින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දී ඇත්තේ එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පළාත් සභාවලින් සම්මත කරගත යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ 50 කෙටුම්පතකදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන්න තියෙන එකම කාරණය මේ ජනමත විචාරණයට යොමු කළ යුතුද නැද්ද කියන එක මිසක් වෙනත් ක්‍රියාවන් ගැන සොයා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් අයිතියක් නැහැ කියන කාරණය තමයි පෙන්ලා දුන්නා. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ මෙහි තීරණය ලබන 15 වෙනිදාට පෙර කථානායකවරයාට දැනුම් දෙන බවයි. පාර්ලිමේන්තුවට ගිහින් කොකා පෙන්වන අයට අපි මොකද්ද කරන්න ඕන? ඒ මොකද්ද කියලා දැනගනිපු රට වටකර බැඳක් කටවටකර බඳින්න බැරි වැට නැති කටෙන්. දේශපාලන හොරු තක්කඩියම් බිහිවීමට ප්‍රධාන සාධකයක් කියලා තිබෙන්නේ මේ මනාප ක්‍රමය. මේ ඔහම කතන්දර ගොඩක් අපිට පුරුදු යන දේශපාලනේ. අපි මේ දේශපාලනේ කරන්නේ රස්සාවකට නෙමෙයි. අපිට කන්න බොන්න නැති හින්දාවත් එහෙම නැත්නම් දේශපාලනෙන් ලබා ගන්න වරප්‍රසාදවලට එහා ගිය හිතවත්කමකට. තමත් පුදුමාකාර ආත්ම විශ්වාසකින් දේශපාලනය කරන්නේ. මේ අලුතෙන් ආපු අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ තමන්ගේ පෞද්ගලික මතවාද ඉදිරිපත් කරන්න අපි වගේ ශ්‍රී ලංකාකාරෝ ඉන්නකම් ඉඩ දෙන්නේ නැහැ. මං හිතේ ලංකා ඉතිහාසයේ නේ මේ මෑත ඉතිහාසයත් අමතක වෙලා අපි අපේ සියලුම පක්ෂයේ තියුණ නායකත්ව තනතුරු දාලා තමයි අපි ආවේ. අපි එක්කෙනෙක්වත් ඇමතිකම් ඉල්ලුවේ නැහැ ඔය සමහරු වගේ. එතුමා 2010 මාර්තු 31 වෙනිදා දූෂණයකට වැරදිකරු වෙලා മന്ത്രി ධූරය අහිමි වුණා. එහෙම අහිමි වුණු ලංකා ඉතිහාසයේ එකම മന്ത്രിවරයා රායිත සේනාරත්න මැතිතුමා නැවතවතාව මං එතුමාට කියන්නේ ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා. විරාමයෙන් අනතුරුව යළිත් ප්‍රවෘත්ති. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ එකම පවුලේ 5 දෙනෙකුට මොරරාගල මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. මෙලෙස මරණ දඬුවම නියමුවේ බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකටයි. ඝාතන සිදුවීමට අදාළ මෙම නඩුව අද කැඳවුණේ මොනරාගල මහාධිකරණ විනිසුරු TMGH කුලතුංග මහතා ඉදිරියේයි. එහිදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එක් අයෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. අනික් චූදිතින් 5 දෙනාට මරණ දඬුවම නියම කෙරුවේ වසර 12ක පමණ නඩු විභාගයකින් අනතුරුවයි. එලෙස මරණ දඬුවම නියම වූයේ බිබිල ප්‍රදේශයේ පදිංචි RKDP දාස, KD ජෝන්, මොහොමඩ් නියාස්, KD උපුල් කුමාර, RKD සුගත දාස යන චූදිතින්ටයි. 2002 වසරේ ඔක්තෝබර් මාස 15 වන දින පුද්ගලිකව පැහැරගෙන ගොස් බිබිල එගොඩ කළුගහවාඩිය ප්‍රදේශයේදී ඝාතනය කිරීම සහ නීති විරෝධී රැස්වීමක සමාජිකයන් වීම යන චෝදනා යටතේ මෙම පිරිසට එරෙහිව නඩු පවරා තිබුණා.
එහිදි ගහතිනේට ලක්වති මුනේ දිසානායක මුදියන්සේලාගේ මහින්ද නොහොත් කුමාරණ මෙත්තයි. මේ අතර දිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් මීට මාස 3කට පෙර බිබිල ප්‍රදේශයේම සිව් දෙනෙකුට මරණ දඬුවම නියම වුණා. රජයේ පොහොර සහනාධාරය නිසි පරිදි හිමි නොවන බවට චෝදනා කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් අද උද්ඝෝෂණවල නිරත වුණා. මිනිරිය ගිරිතලේ ප්‍රදේශයේ ගොවීන් ගිරිතලේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට අද පැමිණ සිටියේ මුදල් ගෙවා තමන්ට හිමි පොහොර සහනාධාරයේ රැගෙන යාමටයි. නමුත් එම පිරිසට ප්‍රමාණවත් පොහොර මිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තිබුණේ නැහැ. මේ හේතුවෙන් එහි පැමිණි ගොවීන් ඊට විරෝධය පළ කළා. මේ සැරේ රුපියල් 500 ගානේ අරගෙනත් ගොවියන්ට ප්‍රමාණ පොහොර දුන්නේ නැහැ. වතුරත් නැහැ, පොහොරත් නැහැ. ඡන්දෙත් උන්ට දීලා දැන් ඡන්ද නැති කාලේ තමයි හොයන්නේ. විශේෂභාර ඇමතිවරයෙක් ඉන්නවනේ. විශේෂභාර ඇමතිවරයා මැදිහත් වෙන සහන පොහොරනේ. මේ අතර පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයටතේ වගා කරන ගොවීන් පිරිසක් පොළොන්නරුව සේවාගම ගෝජන සේවා මධ්‍යස්ථානයේ ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණේ සහනාධාර පොහොර මිටි නිසි පරිදි නොලබුණු බවට චෝදනා කරමින්. කවුරුත් කතා කරන්නේ මේ දුක ගැන. අපි අන්ත ආසරණ වෙලා ඉන්නවා. මේ වේගර මාස දෙකක් වෙනවා ගොයමට අපිට පොහොර ටික ලබා දෙන්නේ නැහැ. ඔවුන් පොළොන්නරුව සෝමාවතිය ප්‍රධාන මාර්ගය අවහිරවනසේ උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා මතු වුණා. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය මැදිහත්වුවද උද්ඝෝෂකින් නොතකා පොළොන්නරුව වලේ කඩියේ මංසන්ධියට පැමිණ විරෝධතාවය නිරත වුණා. කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදීද ගොවීන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වුණේ ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නොමැති බවට චෝදනා කරමින්. බාහිර වෙළඳුන්ගෙන් හෝ ලබා ගැනීමට පොහොර නොමැති බව ඔවුන් පවසනවා. වෙනදා වෙළඳ පොලේ තිබ්බා පොහොර ප්‍රමාණයක් අද ඒ ප්‍රමාණයත් නැතුව ගොවිජන සේවයක හරහා ගන්න විදියකුත් නැතුව ඒක පොහොර ඇටයක්වත් ලැබිච්ච නැති ගොවියෝ ඉන්නවා. ගොවීන් නගන මෙම චෝදනා පිළිබඳව පොහොර සංස්ථාවේ සභාපති බුද්ධික වණිනායක මහතාගෙන් අප විමසීමක් කළා. අලුත් නිර්දේශය අනුව පොහොර බෙදහැරීමේ කිසිම ගැටලුවක් නැහැ. මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතා පැවසුවේ සහනාධාරය යටතේ වීගොවීන්ට ලබා දෙන පොහොර ප්‍රමාණය රජය විසින් 25%කින් කප්පාදු කර ඇති බවයි. ඒ අනුව සහනාධාරය යටතේ ලබා දෙන රසායනික පොහොර ප්‍රමාණය ටොන් ලක්ෂයකින් පමණ අඩුවනු ඇති. මෙමකින් වාර්ෂිකව රජයට රුපියල් බිලියන 7ක මුදල් ඉතිරියක්ද සිදුවන බව ඔහු සඳහන් කළා. මේ අතර ඊයේ පස්වරුවේ මහියංගනයේ පැවති ජනහමුවකට එක් වූ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද පොහොර සහනාධාරයේ පිළිබඳ අදහස් පළ කළා. දැන් පොළොන්නරුවේ මම දන්නවා ගොවියට කන් හැන්දෙන් බෙදෙන මෝල් නිමියා අර බැකෝ එකේ වගේ නේ එහෙන් දල ගන්නවා. අපිට චූටද කියලා දෙනවා. අපිට දුන්නත් මොකද වෙන්නේ? අපි කුඹුරු කරන්න යන්නේ. එතකොට ඒගොල්ලන්ගේ දරුවන්ට වෙන කුඹුරට බහින කනකයට වෙන කවුද? ඉන්නේ මේ ආනුරයට නේද? බහින්න වෙන කුඹුරට. ඇතැම් පුද්ගලයන් රජයේ රෝහලකට නොගොස් පෞද්ගලික රෝහල් කරා යමුවන්නේ වඩාත් සුවපහසු සේවාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. නමුත් පෞද්ගලික රෝහල්වලදී සෑම විටම එවැනි සේවාවන් සැපයන්නේ යන්න පිළිබඳව ප්‍රශ්න කරන ආකාරයේ පොතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ රිදීගම මඩිතියාව ප්‍රදේශයේ පදිංචි AADC අමරසිංහ මහතායි. අමරසිංහ මහතාගේ යටිහනුවේ වම් ප්‍රදේශයේ ඇති වූ දත්කැක්කුමක් සඳහා ප්‍රතිකාර ගැනීමට ඔහු කුරුණෑගල පිහිටි පෞද්ගලික රෝහලකට ගොස් තිබෙනවා. එහිදී වෛද්‍යවරයා නිර්දේශ කොට ඇත්තේ අදාළ කැක්කුම සහිත දත ඉවත් කළ යුතු බවයි. දත ගැලවීම සඳහා මුඛ ප්‍රදේශයේ හිරිවට්ටා තිබුණත් තමන්ට අධික වේදනාවක් දැනුණු බව අමරසිංහ මහතා පවසනවා. කවුරු දෙකට කරනවා. ඊට පස්සේ එතන ඔක්ක දෙකට කරනවා. ඊට පස්සේ එක්සේව ක්‍රමවල පෙළ දින. ඊට පස්සේ ක්ලෝරේව. අනතුරුව යටිහනුවේ එක්ස් කිරණ වාර්තාවක් ලබාගෙන ඇති අතර එයට අනුව අදාළ වෛද්‍යවරයා අමරසිංහ මහතාව මහනුවර පිහිටි තවත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා. මහත්තයාගේ මේ හක්ක කැඩලා දත් දෙකුත් කැඩලා තියෙන බව එතනින් අපිට දැනගන්න ලැබුණා. ඊට පස්සේ ඉක්මනට මේ ශල්‍ය කර්මයකට යොමු කරන්න ඕනි කියලා කිව්වා. එතන මහලා තියෙන්නේ ප්ලේට් දාලා ස්ක්‍රූ දාලා කොම්බියරගෙනවා තියෙන්නේ කණ්ඩගේ උකුත් කණ්ඩගේ. පසුව අමරසිංහ මහතා විසින් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මුලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට ලබන 23 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද නොතීසි නිකුත් කළා. ඒ වැඩබද වංචාව සම්බන්ධ නඩුවේ සාක්ෂි ලබා දීම සඳහායි. තවත් පුවත් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු.
පානදුර සීමා විහාර මාවතේ නවතා තිබූ මොටර රථයක තිබී අදාළියම පිරිමි මලසිරු රක්ෂා ගෙරණු අතර පොලිසිය පැවසුවේ මෙය ගෙලසිර කර සිදු කළ මරණයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළ බවයි. රන්ටබේ යුද හමුදා පුහුණුවේදී මියගිය විදුහල්පතිවරයාගේ මරණය සම්බන්ධ වගකීම රජය භාරගත යුතු බව ලංකා ගුරු සේවා සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දොඩම්ගොඩ නවෝද්‍යා විදුහලේ විදුහල්පතිනිය මෙතෙක් අත්අඩංගුවට ගිර නොමැති බවට චෝදනා කරමින් මව්පියන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඔස්ට්‍රේලියානු නව අගමැති කෙවින් රඩ් එරට කැබිනට් මණ්ඩලය අද ප්‍රකාශයට පත් කළා. මෙම නව කැබිනට් මණ්ඩලයට වැඩි කාන්තා නියෝජනයක් හිමි වී තිබීම විශේෂත්වයක්. කම්කරු පක්ෂ නායකත්වය සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජූලියා ගිලාඩ් පරාජයට පත්වීමත් සමග කැබිනට් මණ්ඩලයේ සිටියාගේ හිතවාදීන් ඉල්ලා අසුනා. එයන්ව නව අගමැති කෙවින් රඩ් සිය කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශයට පත් කළේ ජූලියා ගිලාඩ් අගමැති දුරින් නිලාස් වී දින පහකට පසුවයි. කෙසේ වෙතත් කෙවින් රඩ් එරට විදේශ කටයුතු ආරක්ෂක සහ ස්වදේශ කටයුතු යන අමාත්‍ය දුරයන්හි කිසිදු වෙනසක් සිදු කර නැහැ. ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන ඔස්ට්‍රේලියානු මහමැතිවරණයේදී කම්කරු පක්ෂයේ ඉදිරියට රැගෙන යාමට කෙවින් රඩ් සමත් වනු ඇති බවට එරට දේශපාලන විචාරකයන් මතපල කර තිබෙනවා. අමෙරිකාවේ අරිසෝනා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි නිවීමේ කටියතොල නිරත වූ ගිනි පටීන් 19 දෙනෙකු ගින්නට හසු වීමේ ගොස් තිබෙනවා. ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ අරිසෝනාහි යානිල් නගරයේ විත ලැව්ගිනි පැතිරීම වැළැක්වීමට යාමේදී ඔවුන් මිලස මිය ගොස් ඇති බවයි. අමෙරිකානු ලැව්ගිනි ඉතිහාසයේ සිදු වූ දරුණුතම ගිනිබට අනතුර ලෙසයි මෙය සැලකෙන්නේ. අකුණුසර වැදීමකින් හටගත් බවට සැකකිරෙන මෙම ගින්න ශීඝ්‍රයෙන් පැතිරු ගොස් තිබුණේ ප්‍රාන්තයේ පවතින උණුසුම් කාලගුණය හේතුවෙන්. මහනුවර කින්ස්වුඩ් සහ ශාන්ත අන්තෝනි විද්‍යාල අතර පසුගියදා පැවති රග්බි තරගයේදී සිදුවූ ගුටි බැට හුමාරුව සම්බන්ධයෙන් අද පාසල් රග්බි සංගමය විශේෂ පරීක්ෂණයක් පැවැත්තුවා. ඒ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති බ්‍රිගේඩියර් උදේ ආරිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් විසින් පසුගිය 27 වනදා මහනුවර බෝගම්බර පිටියේදී පැවති මහනුවර කින්ස්වුඩ් සහ ශාන්ත අන්තෝනි විද්‍යාල අතර රග්බි තරගය අතර මග නවතා දමන්නට විනිසුරුවන්ට සිදුවුණේ දෙපිළිම ක්‍රීඩකින් කලහකාරී ලෙස හැසිරීම නිසා. ගැටුම උත්සන්න වීම නිසා පොලිසිය කැඳවන්නටද සංවිධායකින්ට සිදුවුණා. ක්‍රීඩකින් 8 දෙනෙකු මේ සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කළා. අද පැවති පරීක්ෂණයේදී සිද්ධියට අදාළ සීලු පාර්ශ්වයන්ගෙන් වාචික ප්‍රකාශ ලබාගත් බවයි ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා හිරු ක්‍රීඩාංශයට පැවසුවේ. ඒ ස්කෝල දෙකේ කණ්ඩායම් භාර ආචාර්යවරුන්ට විදුහල්පතිවරුන්ට සහ කණ්ඩායමේ නායකයන්ට කට උත්තර ලබා දීම සඳහා පැමිණෙන්න කියලා දන්වා තිබෙනවා. ඉතින් ඔවුන් ඒ සඳහා සහභාගී වුණා. මූලික විමර්ශනයේදී කරන්නේ ඔවුන් ලබා දෙන ප්‍රකාශත් ඒ වගේම තරඟ විනිසුරුගේ වාර්තාවත් තරඟ කොමසාරිස්ගේ වාර්තාවත් වීඩියෝ පටයේ ඇතැම් ස්ථානත් අපි පෙන්නලා යම් සාක්ෂි සටහන් කිරීමක් සිදු කරනවා. ඒ කමිටුව විසින් දෙන නිරීක්ෂණ සහ නිගමන ප්‍රධාන විනය කමිටුවේදී සාකච්ඡා කරලා මේ විනය කමිටුව විසින් තීන්දුවක් ගන්නවා යම් විද්‍යාලයක් වැඩිනම් පාසල් රග්බි විනය කමිටුව අනිද්දා නුගේගුඩ ශාන්ත ජෝන් විද්‍යාලයේදී රැස්වීමට නියමිතයි. අනතුරුව පංච පුද්ගල කමිටු වාර්තාව විමර්ශනය කිරීමෙන් පසු අවසන් තීරණයක් ගන්නා බවයි පාසල් රග්බි සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා පවසන්නේ. කෙසේ වුවත් හෙට ආරම්භ වන ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියට එක්වීමේ අවස්ථාව මහනුවර කින්ස්වුඩ් සහ ශාන්ත අන්තෝනි විදුහල්වලට අහිමි වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා. තුන්කෝ නෙක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ පැවැතුණු තරගයේ එක් කඩුල්ලකින් ජය ගන්නට බටේර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. මේ තරගයේ පැවැතුණේ කින්ස්ටන්හි සබිනා පාක් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. මේ තරගයේ කාසි වාසි දින කොදෙව් කණ්ඩායම පළමුව පන්දුර පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා. ඉන්දිය ක්‍රිකට්කින් පන්දු අර 50 තුල කඩුලු 7ක් දැවි ලකුණු 229ක් රැස් කළා. රොහිත් ශර්මා ලකුණු 60යි, සුරේෂ් රේනා ලකුණු 44යි, නායක මහේන්ද්‍ර සිං ධෝනි ලකුණු 27ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී රොජ් වෙස්ක්සා සෙමි කඩුලු දෙකකින් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දු අර 44කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 9ක් දැවි ලකුණු 230ක් ලබාගෙන තරගය ජය ගත්තා. අගනා ඉනිම ක්‍රීඩා කළ ජොන්සන් චාල්ස් ලකුණු 97යි,
ඔහුගේ ඉනිම 4 පාර 8කින් සහ 6 පාර 4කින් වර්ණවත් වුණා. ඩරින් බ්‍රාවෝ ලකුණු 55යි. ඩරන් සැමි ලකුණු 29ක් ලබා ගත්තා. පන්දු ගෙවීමේදී උමේෂ් යදව් කඩළු 3ක් බිඳහිලුවා. ඊට අමතරව ඉෂාන්ත් ශර්මා සහ රවිචන්ද්‍රන් අශ්වින් අතරේ කඩළු 2 බැගින් බෙදී ගියා. තරඟී වීරයා ජොන්සන් චාල්ස් තුන්කොන් තරඟාවලියේ මීළඟ තරඟය හෙට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කිංස්ටන් හිදී පැවැත්වීමට නියමිතයි. දිවයින වටා මොහොදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපි දැන් යොමු වෙමු ඉදිරිපැය 24 සඳහා වන කාලගුණ අනාවැකිය වෙත. දිවයිනේ මැදම දකුණ බස්නාහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි වාර කිහිපයක් ඇති විය හැකි. නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල තරමක ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර එවැනි අවස්ථාවලදී తాවකාලිකව තද සුළඟ පැවතිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්. දිවයිනේ දකුණු මුහුදු ප්‍රදේශවල තරමක තද සුළඟ පැවතිය හැකි අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 50 සිට 60 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ වෙදර් චැනල් සේවාව ඉදිරි පැය 24 සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ කර ඇති කාලගුණ අනාවැකියයි. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මින්නිභාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. අයිබෝන්.